අද කතාව අද කතාව කිචි පුතාගේ රොකට්ටුව ගැන පරීක්ෂණ අජිස්ථාන් පොලිසියට මේ සජමාත්‍ය 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 අයියේ මේ සජමාත්‍ය මේ තුන් දිනක් නෑ මං විතරයි ඉන්නේ මට දැනගන්න ඕන වුණා සාජන් මහත්තයා අද දවසට කී දෙනෙක්ගේ රුපියල් 1000 නෝට්ටු බිම වැහෙලාද කියලා. මොකක්? සාජන් මහත්තයාට කියන්නේ සාජන් මහත්තයාත් එක්ක අද දවසට විතරක් 34 දෙනෙක් රුපියල් 1000 කොල නැති කරගෙන. මොනවා? ඒ කියන්නේ 34 දෙනෙක්. ඔව් දැන් මේ වයිසි මහත්තයාවම තියාගෙන උතහන්න ඕනේ. එයාගේ 1000 කොල නැති වුණාද කියලා. ඒ කියන්නේ 34000 කුඹ ළඟ තියෙනවා. මගේ ගාව නෑ 34 දෙනෙක්ගේ 1000 කොල නැති කරගෙන. අහන අහන එකාගේ 1000 කොලේ නෑ. මම ඇත්තටම මේ සමීක්ෂණයක් කළේ මේ සල්ලි වැටීම පිළිබඳව. 1000ක් නැති වුණාද කියලා අහුවාම ඔක්කොම කියනවා මේ තිවිල අනේ නැහනේ මේ වැටිලා අරක මේක කියලා. මේ බීසි උඹ මගෙන් මුකුත් අහගන්න එපා හොඳේ. කාලේ බෝතලයක් පෙනිලා නොපෙනී ගියා. අනික මට පැමිණිලි ගොඩාක් ඇවිල්ලා තිනවා මේ වැඩවල කිසිම පිළිවෙලක් නෑ කියලා. ඈ මේ ඇයි සාජන් මහත්තයා ඒ? අර හන්දියේ කඩේට පිටිපස්සේ ගෙදර ඉන්න සිරිතේක් වාගේ ගෙදර ගිනි ගනිද්දි මේ ටැප් එකයි හෝස් එකයි දෙකම තියෙද්දි බාතවනවන එක බලන් ඉඳලා තියෙනවා ඈ මේ සම්පූර්ණ බොරු සාජන් මහත්තයා බාතවනවන බලන් හිටියේ නෑ 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 මම කෙලින්ම අත් දෙක සාක්කුවේ දාන් බලන් හිටියේ මොකක් අත් දෙක මෙහෙම කලිසමේ සාක්කුවේ දාගෙන බලන් හිටියේ මං අත වෙනුවේ නෑ ඒක තමයි බං මම කිව්වේ මොකද්ද උඹ බලන් හිටියා කියන එක ගිනි ගනයිද්දී උඹ බලන් හිටියා කියන එක තමයි මං කිව්වේ සාජන් මහත්තයා මේකනේ උනේ මම හෝස් එක ගහලා ටැප් එක ඇරියා විතරයි සිරිතේක්ව දුවගෙන ආවා ඇවිල්ලා මම හෝස් පයිපෙන් ගිනි ගන්න ගෙට වතුර පාර අල්ලන්න හදනකොටම සිරිතේක්ව ගෙව්වා වාණියානේ මේ ඔය වැඩේ නවත්තන්න රාලාමි මේ කාලේ වතුර බිලේ ගණන් හැටියට ගේ ගිනි ගන්න එක ලාභයි කිය මොනවා ඔව් එහෙම කිව්වා මට වතුර ගහන්න දුන්නේ ගින්නට පස්සේ ඉතින් මම ටැප් එක වහලා හෝස් එකත් ඔතලා තියලා බලාගෙන හිටියා ගේ ගිනි ගන්න හැටි කොහොමද උඹගෙන මං කම්ප්ලයින්ට් කරනවා මේ අනේ සාජන් මහත්තයා ඉතින් මේ මාර මගුලක්ද මේ නොකරපු වැඩ දිවට කම්ප්ලයින්ට් කරන්නේ මේ 1000ක් නැති වුණාද විශ්වද මගේ නැති වුණේ නැහැ මේ නැති වුණේ නැහැ විශ්වද මම සාජන් මහත්තයාට මමත් ඒකෝන් වැඩේ කරයි කියලා හරි එහෙනම් මේ නැති වෙච්ච නැති 1000 දීපම් මට ඈ ඔව් දියා නැත්තම් කම්ප්ලයින්ට් කරන්න හොඳේ මට මේ කාලක් ගැහුවා නම් ඇති මේ කජිබිස්තෝන් පොලිසියයි ආ සාජන් වයිසි මහත්තයා බලන වයිසි අර මේ ටික කාලකට කලින් යවපු රොකට් එක පොකට් ගහලා මොකද පොකට් ගහලාද පොකට් ගහලා නෙමෙයි සර් රොකට් එක ආ රොකට් එක අනේ රොකට් එක ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා අපට ඕඩර්ස් ආවිල්ලා තියෙනවා අයියෝ වයිසි මහත්තයා ඕඩර්ස් එන්න කලින් මං කළානේ කලින්ම මොකද පරීක්ෂණයක් ආ මොකද ඒකේ ප්‍රගතිය ප්‍රගතිය කියන්නේ වයිසි මහත්තයා ওই රොකට් එකේ එන්ජිම මයිනා ලකුණ ට්‍රැක්ටරයකින් ගලවපු එන්ජිමක් කියලා පළවෙනි පාර ඔප්පුවා අර පිටිපස්සේ ගින්දර විදින කෑල්ල ඔව්දී ඒක කපුටා ලකුණ ගෑස් ලිපකට සිලින්ඩරයක් සෙට් කරපු එකක් කියලා ඔප්පුවා ආ එතකොට බීසියාර සීට් සෙට් එක මොකද්ද සෑ මේ සීට් සෙට් එක මේ කබ්බා ලකුණ ප්‍රයිවට් බස් එකකින් හොරෙන් ගලවපු සීට් වර්ගයක් කියලා මේ අපිට හොයාගන්න පුළුවන් වුණා තව මේ සර් අයියේ මේ නවත්ත ගන්නවා තමසලගේ බොරු පම්පෝරිය අපට පරීක්ෂණ පවත්වන්න කියලා තියෙන්නේ අර කිචි පුතා යවපු රොකට් එක සම්බන්ධව අපේ ඒක තමයි මේක තමයි ඒක ඔව් කිචි පුතා තමයි යවලා තියෙන්නේ වයිසි මහත්තයාට කියන්නේ ගින්දර පත්තු කරපු ගමන් නිකන් කිචි වගේ තමයි උඩට ගියත් නිකන් කිචි සහිතව උඩට ගියා ඒසේ සාජන් අපේ පරීක්ෂණ පවත්වන්න කියලා තියෙනවා ඔය ඇන්ජිමයි මොනවාද සයිලන්සරයි මයින ලකුණයි ගිරව ලකුණයි කපුටු ලකුණයි නෙමෙයි ඇයිසේ මේ රොකට් එක හදන්න සල්ලි දුන්නේ කවුද ඒක යැව්වේ මොන ග්‍රහලෝකයටද රොකට් එක දැන් තියෙන්නේ කොහෙද අන්න ඒ වගේ මේ වැදගත් ප්‍රශ්න අපට සිරි ඒකුර මේ අපිටත් ඔය ග්‍රහලෝක වටේ රවුමක් ගහන්න පුළුවන් පරීක්ෂණ පවත්වන්න නේ මේ සාජන් මහත්තයා ඇයි ගියා දැන් ඔය මේ අපිට වෙන ග්‍රහලෝක වලට යන ගමනට අපි අලුත් රොකට් එකක් හදාගෙන ඒකේ නැගලා යනවද එහෙම නැත්නම් ඔය යවපු රොකට් එක බාලා ඒකේ නැගලා තෙල් ගහගෙන ආය යනවද ඇයි තම්සලා මේ කිචීගේ මල්ලිලාද නෑ සර් දැන් ඔක හොයන්න අපිත් එහෙ පරසක් වල ගහන්න එපා නේද සාජන් මහත්තයා ඔව් දැන් සාජන් මහත්තයා මේ පෙට්‍රල් QR කෝඩ් අනම්මනම් ඕවා හින්දා මේ ගිහින් මග හිටිනවට වැඩිය අපිට බැරි වේද යකෙක් බැඳගෙන ඔය ග්‍රහලෝක වලට යන්න
යකෙක් නෙමෙයි බං මම නම් යක්ෂණියක් බඳගෙන ඉන්නේ. රොකට් කියන්නේ මුළු ග්‍රහ වස්තු ටිකම පේනවා දෙක දාලා ගෙදර ගියේ. කොට කියන්නේ මේ ග්‍රහ ලෝකයකට යන්න ඕනේ. නිකම් විනාඩි පහකට පය භාගෙට මේ බාහිරයකට ගියත් ඇති. චක්‍රාවාට පේන්න කෙලින්ම ගහන්නේ වළං උලින්. ඊයේ පොඩි පාටියකට ගිහිල්ලා මේ ගෙදර ගියා. අවසාන ප්‍රහාරයට ලක්ුණේ මම අද උදේ මේ කිට් එක ඇඳලා එළියට බහිද්දි ඒත් ගැහුවා කොරහෙන්. මේක නෙමෙයි මේ කවුද වීසි මල්ලි? ඈ? ඇයි උඹ බැන්දේ නැත්තේ? අනේ මට කම්මැලි සාජන් මහත්තයා. අසාධමදින්ද? යෝ. ඔය වෙඩින් දෙකකම ඩෙස්මන්ට් හිටියනේ මම. කිසිඳු කිව්වා. සින්දු වෙන ඩෙස්මන්ට් හිටියේ. ඩෙස්මන් වෙඩින් වලට යන්නේ සින්දු කියන්න තමයි බං. අයිසේ මේ සාජන්. ඈ? ඔය කියන්නේ බෙස්මන් අයිසේ. ආ එහෙමද? උඹ මතක තියාගන්න උඹ ඩෙස්මන් නෙමෙයි උඹ බෙස්මන් හොඳේ. මේ කජුබිස්තාන් පොලිසියයි. මේ ඔයිසි මහත්තයා. ඔව් ඔව් මොකද? අර අපි පරීක්ෂණ පවත්වන රොකට් එක හදපු ප්‍රධාන මැණිකක් ඇවිල්ලා ඉන්නවා. ආ එන්න කියනවා එන්න මොකද්ද? ඈ මැණිකක්. ඔව් ඔව් මැණිකක් නෙමෙයි සමුන් ඔය කියන්නේ මෙකැනික් කෙනෙක්ද? අන්න හරි. ආ එන්න කියනවා. ආ එන්න කියනවා. කවුද මේ මිස්ටර් මැගනයිස්? මිස්ටර් මැගනයිස්? මරද කතා කළේ නැත්නම් ඔයි මමද රොකට් එක හැදුවේ. හැබැයි සර් මේ රොකට් එක හැදුවයි කියලා ඒක වගකීම බාරගත්තේ අර කිචි පුතානේ මම නෙමෙයි. මට ඔය ගැන වචනයක් මේ කටින් පිට වෙන්න දුන්නේ නැහැනේ. මිනිහා තමයි සම්පූර්ණ ඒක ප්‍රචාරය කළේ. ඇයි මිනිහා තම්සික මාධ්‍ය ප්‍රකාශකද? නෑ මම රොකට් එක හැදුවට එයා හැදුවා වගේ තමයි කතාව ගියේ. යානේ සම්පූර්ණයෙන් ඔය ගිහිල්ලා ඔය ඉගෙනගෙන විඤ්ඤාඥා වගේ ආවයි කියලා කිව්වේ. දැන් ඒකට ඔය කියන විදිහට තමුන්ට වගකීම් බාර ගන්න බෑ. ඉතින් මම කොහොමද සර් වගකීම් බාර ගන්නේ? එයා වගකීම් බාර අරගෙන ඉවරයිනේ. වගකීම් දෙකක් නෑනේ. එකයිනේ තියෙන්නේ. මාර කේස් එක නේ ඔයසි මහත්තයා. හදපු එක වගකීම බාර ගන්නෑ. වගකීම බාරගත් එක රොකට් එක හදලා නෑ. දැන් අයිසෙ මේ කියන මොකක්ද උනේ කියලා? මේ සර් මට කිව්වා ඉතින් රොකට් එකක් හදලා දෙන්න කියලා. තමුන් රොකට් එක හැදුවා. ඔව්. වගකීම් බාර ගන්න බෑ. ඉතින් ඒක කිව්වනම් මේ ඔක්කොම මෙහෙම කරන්න අරම කරන්න කියලා තියා. යානේ වගකීම් බාර ගන්න ඕනේ සර්. කවුද? කිව්වගෙන. කවුද කිව්වේ? කිචපුතානේ. කිචපුතා කිව්වා. තමස හැදුවා. ඔව්. තමස වගකීම් බාර ගන්නෑ. මම මොකටද යානේ කිව්වේ හදන්න කියලා. මේ බලන්නකෝ වයිසි මහත්තයා. මේක මේ අඬුව කැඩිච්ච පීරිසියක් වගේ. මුගේ මූණ හැටි බලන්නකෝ. පීරිසිය නෙමෙයි ඒක කෝප්පේ. අන්න හරි. කෝප්පයක් වගේ. ගන්න ඉතන මුස්පෙන්තුව කෙලිම පීරිසියක් වෙලා යනවා. ඒ සාජන් පොඩ ඉන්නවයිසේ. මොකද කිව්වේ සාජන් මහත්තයා? මම දම්සර කිව්වේ අඬුව තියාගෙන මොන මගුලකටද ඔය රොටි පිච්චුවේ? ඈ කොහෙද රොටි පිච්චුවේ? පිච්චුවේ නැද්ද? මොන රොටිද? උඩ යද්ද. දැන් බලන්න මෙහෙමයි. තමා රොකට් එක හදපු එකේ වගකීම බාරගන්නේ නැත්තම් තමා අපිට දෙන්න ඕනේ දිවුරුන් සාතිකය. ඈ දිවුරුන් සාතිකය මොකද? හරි ඈ දිවුරුන් සාතිකය නැත්තම් උපැන්න සාතිකය හරි කසාද සාතිකය හරි තමසක මරණ සාතිකය හරි දෙනවා. මරණ සාතිකය? ඔව් ඔව් කිචි පුතා ඔක හැදුවේ නැහැ කියලා සාතිකය දෙනවාකෝ. එතකොට තම්සර ඉබේම ඔටෝමැටිකලි තම්සර මේ මරණ සාතිකය එන්නත් පුළුවන්. මේ කජුබිස්තාන් පොලිසියයි. මේ කවුද මිස්ටර් මේ මිකටොනික්? ඔව් 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 මම මිකැනික්. රාජ මාත්‍ර කැමතියක් කියන්නේ කියවෙන්නේ නැත්තේ. නෑ නෑ මට කියවෙනවා මේ වැලේ තම්සි දන්නවා තම්සි කෘතියේ. ඔව් මේ කවුද තම්සි දැන් මන් දන්නේ නෑ කියලානේ. තම්සි මිකටොනික්. ඔව් 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 අන්න දෙකනේ සැරෙන් තම්සි ළඟ මේ සෝඩා නෑනේ. සෝඩා මොකටද? නෑ ටොනික් විතරක් කතාවක් කිව්වේ. ඔයි පොලිසියකට එනකොට ගේන්න ඕනේ දේවල් තියෙනවා. තේනවද? ඔය වගේ මොන හරි ගෙනව නම් මෙච්චර මේ ප්‍රශ්නේ දුරදි කියන්නේ නැහැ. සමහර විට මටයි ඔයිසි මහත්තයට දෙක වදිද්දි ওই රොකට් එක අපි හැදුවා කියලා අපි බාර ගන්න තියද දෙනවා. තමසින්දාස්. මේ සාජන් පොඩ ඉන්නවා. මේ අයිසේ දැන් තමුන් මේකේ වක්කීම් බාර ගන්න නැද්ද? අනේ සර් මම මොකටද කියලාකෝ බාර ගන්නෙ? හරි ඔයිසි මහත්තයා අපි කෙලීම තුන්වෙනි විනිසුරුවරයෙකුට වගකීම පවරමු. විනිසුරුවරයෙකුට? නෑ නෑ විනිසුරුවරයෙකුට නෙමෙයි කවුද මේ පාර්ශවයකට පාර්ශවයකට විනිසුරෙක් නෙමෙයි. අරලේ පොඩ ඉන්නවගේ පොඩ ඉන්නවගේ මෙරොකට් එක සම්බන්ධව පොඩ විස්තරයක් ගන්නවා තිරි දෙනවාකෝ. අයියෝ වයිසි මතේ මම දන්නවා විස්තරේ. මේක කියන්න ඕනේ මේ රොකට් එකට
මහා භෞමික අඛණ්ඩතාවයක් තියෙනවා. අඛණ්ඩතාවයක් නෙමෙයි ඉතිහාසයක් තියෙන්නේ. ආ තම්සේක එකතු කළාද? මොකද්ද? ඉතිහාස ඒකට ඉතිහාසයක් තියෙනවා. මොකක් අඛණ්ඩතාවයක් මොකද්ද? හරි 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 කටවාන ඉන්නවා කටවාන ඉන්නවා මුස්පේන්තුවා. මම දන්නවා වෛසි මහත්තයා. රාවණ රජුරෝ ඔය රොකට් එකෙන් ගිහිල්ලා තමයි සීතා දේවියව එක්කගෙන එන ගමන් ශාරුක් කවන්න හම්බුනේ. ඔය එද්දි වලාකුළු දෙබෑ කරගෙන ඔය පාළු දූපතර පාත් කරද්දි තමයි දැක්කේ රොබින්සන් කූසෝ පෝනියෙක් එක්ක සෙට් වෙලා ඉන්න. ඊට පස්සේ හැරණ තැපෑලෙන් ඔය රොකට් එක උස්සද්දි තමයි රාමගේ වහලේ උලුකැට වගේක් මේ කෙලින්ම බිමට සමතලා තියෙන හුළඟේ වේගයට. ඒක ප්‍රතිඵලයක් තමයි රාම රාවණ යුද්ධය ඇතිවෙන්න හේතුව. මම හොඳට දන්නවා වෛශි මාතේ ඉතිහාසය. වෛශි මාතේ කියන්නේ සීතා උඩ රාවණ බිම කෙලින්ම වැද්දා ළඟ තමයි කඩුව දෙන්නේ. මොකද්ද මොකද ඉසෝ වැද්දා කතාව? නෑ නෑ වැද්දා වුණත් මහා වංශින් හිටියේ. ලොරි ටෝක් දුන්නේ. රොකට් එක කෙලින්ම වැදුනට පස්සේ තමයි මහා වංශය අන්තිම චූල වංශය වුණේ. මහා ලොකෝට ඒ දවස්වල මේ ඕකුන් රජකලේ අපි වගේ සුදු ජනයාව පල්ලෙහ දාලා. අපි වගේ සුදු ජනයා නෙමේ හුදි ජනයා. අනේ මේ බ මේ මුස්පෙන්තු කරවාණි දැන් දන්න මගුනේ ඉතිහාසය. තමසේ ඔය වගේ පච වෙද්ද පීටන් වෙද්ද රජවරුන්ගේ ළමයින්ට රොකට් හදන්න ගිහලා තමයි තමසේට කෙලවෙලාද මේ පොලිසිය ගානේ රස්තිය අදි වෙන්න වෙලා තියෙන්නේ මුස්පෙන්තු. මේ කජිබිස්තෝන් පොලිසියයි. හරි දැන් තමුසේ රජාට කඩේ ගියා කියලා පිළිගන්න. නෑ 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 වරදි වැටෙන් ඇති කරගන්න එපා රාජන් මහත්තයා. කඩේ ගියේ නෑ. හැබැයි මම රොකට් එක හැදුවා කියන එක පිළිගන්න. හරි ඔයි කඩේ ගියා කියන්නේ ඌවට තමයි. අනික තමුසේ මතක තියාගන්න අපි වගේ සුදී ජනයාට පුළුවන්. සුදු ජනයා නෙමෙයි හුදී ජනයා. හුදී හරි බොල්සම් බෝලාරි. අපිට පුළුවන් අපේ පර්මාච්චිගේ ඡන්ද බලේ ඔය රජවරු ඕනම වෙලාවක පැහ ගාලා අයින් කළ දාන්න. අන්න ඕකට තමයි කියන්නේ ජනතා පරම්පරාවාදී පත්‍රය කියලා. අයිසේ සාජන් පරම්පරා පත්‍රය නෙමෙයි අයිසේ පරමාධිපත්‍රය. අන්න හරි අන්නේ අමද්දීප පත්‍රය තමයි. මොකක් නෑ නෑ හරි වයිසි මාත කිව්වා හරි වයිසි මාත හරි. මොකද අමද්දීප පත්‍රය කියන්නේ? අමද්දීප පත්‍රය කියන්නේ තමුසේ බොනවද කියනවා. බොනවා නම් බොමින්ද තියෙනවද? තමුසේ ওই මාර බඩුවක් නේ. තමුසේ රොකට් හදපු එක. තමුසේ ඉන්නේ මේ පොලිසියෙන් බොන්නද? තමුසේ අච්චර රොකට් එකක් හදලා දීලා ওই බාර් ලයිසන් එකක්වත් ගත්තේ නැද්ද ඔය කිචියගේ? වෙනේ උන් ওই වගේ රොකට් හදලා නෙමෙයි. ඔකුන් පදින මේ කාර් මේ 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 හදලා. එහෙම නැත්නම් ඔකුන් හදපු බබා බලන් ඉඳලා. ඈ පෙට්‍රල් සෙට් අරවා මේව ඔක්කොම ගත්තා ওই. තමුසේද ওই මුස්පේතු ගහන්න ඉතන මුට. මේ ওই බොදගෙන නේද අම්ම පගියා. අයිය සජන් අපිට තියෙන ඕවා නෙමෙයි අයිසේ. ඕ විස්කිය ඕනනම් ඒ පුළුවන් මූ නව්ව ගෙන්න ගන්න. අයිසේ කටපියාගේ ඉන්නවා සජන්. අපිට තියෙන මේ රොකට් එක හැදුවේ කොහොමද? මේක ගුවන් ගත කරේ කවුද? අනිවාර්ය ප්‍රශ්න. අන්න දැක්ක නේද ඔයිසි මාත්‍ය කිව්වා. මේක හැදුවේ කොහොමද? මොන જાතියේ ලී වලින්ද? පදම් කරපුවද සාමාන්‍ය ලීද? එහෙම නැත්නම් හොඳ කැලයක් කපලා ගත්ත ලීද? දෙකක් ගාලාද හැදුවේ නැත්නම් සුදුවා පානය කරලාද මේක හැදුවේ? නැත්නම් අමුයෙන් හැදුවේ? අනික මේ මේකට තියෙන ලොකුම ගැටලුව තමයි ප්‍රශ්නේ තමයි මේ රොකට් එකට කොහෙන්ද රොබින්සන් ක්‍රූසෝ සෙට් වෙන්නේ? අනේ අනේ මහත්තයෝ මම ඔය මුකුත් ඔය කියන විලම්බෑසි දන්නේ නැහැ. මට කිචි පුතා කිව්වේ NASA ආයතනයෙන් ඉල්ලීමක් කරලා තිනවා ඒකින්ද මේක හදලා දෙන්න කියලා. ඒ කියන්නේ සම්පතිස්සාවට බෙහෙතක් හැටියට. මොකද්ද? දැන් තමුසේ කිව්වේ NASA මොකක් හරි ගැටලුවක් නේ තමුසේ කිව්වේ. ඉතින් ඔය ඔබට රොකට් මොකද උයි? මේ බෙහෙත් ගුලි ට්‍රාන්ස්පෝර්ට් කරන්නද ඔක හැදුවේ? අයියෝ මේ සාජන් මහත්තයා මේ ඔය NASA කියලා කියන්නේ මේ නහය ගැන එකක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ අභ්‍යවකාශයට හරි ගණන් උයි මේ දවස්වල. මොනවද? අභ්‍යාස පොත්. මම මේ අපේ ළමයාට අරන් දෙන්න කියලා මට මේ දවල් තරු විසි. ඇයි ඉස්සෙල්ලා තිබ්බ ගානට වඩා තුන් ගුණයකටත් වඩා වැඩියෙන් මේ ගාන මේ අභ්‍යාස පොතකට. තමුසේ ඕවා අරගෙන දැහැදුවේ රොකට්. අයියෝ නෑ නෑ මම මේ කියන්නේ අභ්‍යාස පොත් නෙමෙයි. මම කියන්නේ කාස කාස. අප්පී තමුසේ තියෙනවද? තමුසේ පොඩ්ඩ එහාට එලා ඉන්නවා. එහාට එලා ඉන්නවා. තමුසේ ඔයි මේ කොරෝනා වලින් බේරුවා විතරයි මෙයාකා මේ කරන් ඇවිල්ලා නෙමෙහෙට. සර් මූගෙන් මේක බෝ වුණොත් එම් බුරිය වටේට ඉන්ජෙක්ෂන් 26ක් ගහන්න එන්න. රජන්? ඈ ඒ මොකටද? ඒ මොකටද කියන්නේ මේ කාස හැදුනොත්? බුරිය වටේට ගහන්නේ පිස්සු බල්ලෝ කෑමනේ. අප්ප
පොටසිරි. ඒ කියන්නේ කිචිය ළඟ ඉන්න බල්ලු සෙට් එක ගෑවොත්ද? මේ කජිබිස්තෝන් පොලිසියයි. සජන්. ඔයි ති මාත්‍ය. අර රොකට් එක සම්බන්ධයෙන් කරපු පරීක්ෂණේ වාර්තාව ලිව්වද? ඔව්. මම බීසී අලකලංචි දෙන්න මේ පරීක්ෂණ වාර්තාව ලිව්වා ටොපේ ටොපට. නියමයි. ගුඩ්. ගන්නවලන්. මේ දින්. කොහොමද ඔක පටන් අරගෙන තියෙන්නේ කියනවාද? පිසි මේ සජන් මාත්‍ය. නිසල රැක. ඔක කියනෝ තනියට. එනේ හවස නැග ඉන්නේ නේද? නෑ දැන් ගියා. ඇසු වේද කවුරුන් හෝබෙන් යව්වේ ඇයිද රොකටේ ඉතින්? අජා මොනවද ඇසු කියන්නේ? එතනින් තමයි සර් මේ කතාව පටන් ගන්න සම්පූර්ණේ. පටන් ගන්නේ. පටන් මොකද්ද මේ අර රොකට යවන්න හේතුව මුලින් අපි අහන්න බෑ. ඔව්. ඊළඟට තියෙනවා වයිසි මහත්තයා රොකට් තාක්ෂණයේ වනාහි මිනිසාගේ කක්ෂගත වීමේ සාධාරණ අයිතිය වෙනුවෙන් ඇති වැඩවසම් යුගයෙන් පැවතෙන අසමාන මෙව් එකක් කියලා දීලා තියෙනවා. මොකද ඉතින් මෙව් එකක් කියන්නේ? මෙව් එකක් කියලා කියන්නේ මේ කියන් මෙව් එක මොකද කියලා. උඹනේ ලිව්වේ. මේ සාජන් මහත්තයා නේද ලිව්වේ? දැන් කොයි දයිසෝක ලිව්වේ? මේ ජුපිටර් අන්න ඒකේදී. අප්පඩ සිටි එකෙන් දවසල මේ ජුපිටර් ග්‍රහය ළඟට ගියාද? නෑ සර් මෙතන හන්දි ජුපිටර් බාරක තියෙන්නේ. ඔව්. ඒකට ගිහිල්ලා ඉඳගෙන ලිව්වේ. අයිසෙ ඔච්චරදයිසෙ ලිව්වේ මේ වාර්තාවේ. අපේම කියන්නේ බවයිසි මාත්‍ය මේ පද ගලපන්න සෑහෙන වෙලාවක් ගියා. ඕක ලියලා ඉවර වෙලා බලද්දි මේ පීසියා මගේ බෝතලෙන් තුන් කාලක් ගහලා ඉවරයි. ඊට පස්සේ මිනිහට මුකුත් මතක නෑ. අර ඇයිසි දැන් ඔබ රොකට් හදීමේ පරීක්ෂණේ නිගමනය මට කියනෝ. අන්න හරි. අන්න ඒක තමයි නිගමනය. මොකද? ඒ කියන්නේ ඔයිසි මහත්තයා ඔය ඕනම පරීක්ෂණයක නිරීක්ෂණයක් කියලා එකක් තියෙනවනේ. නිරීක්ෂණයක දිනන නිගමනය. නිගමනයේ තියෙනවා පිගාන නිමේ ගොන් අලියෝ. ඔව්. නිදානය. කොහෙද ඉන්නේ නිදානය තියෙන්නේ? වැරදුනා වයිසි මහත්තයා. මේ නිගමනයේ තියෙන්නේ නිදානය නෙමෙයි. නිගමනයේ තියෙන්නේ මේ විගණනයක් තියෙන්නේ. මොකද විගණනේ ප්‍රතිඵල? විගණනයේදී අපි හොයාගත්තා මේ රොකට් එක ඇවිල්ලා. ඇවිල්ලා නැහනේ සාජන් මහත්තයා, ගිහිල්ලානේ. ඒකනේ වෙලා තියෙන්නේ. මම කටවහනේ ඉඳපන්. දැන් මේ කියන්නේ වාර්තාවනුවනේ. වාර්තාවනුවනේ. මේ රොකට් එක වනාහි වැදගත් පරම්පරාවකින් පැවතෙන කුලවත් වංශවත් චරිතවත් පුතෙක් හොරගම් කරපු සල්ලි වලින් හදපු රොකට් එකක් කියලා සනාථ වුණා. හැබැයි මේකේ යම් යම් සුළු අඩුපාඩු තිබෙනවා. මොනවද අඩුපාඩු? මේකේ අඩුපාඩු කියලා කියන්නේ RMB එකේ රෙජිස්ටර් කරලා නැහැ. ඊට පස්සේ සර් දුම් සාතිකේ තිබුණේ නැහැ. අනිත් එක තමයි ඉස්සරහා ටයර් දෙක හොඳටම ගෙවිලා තිබ්බ. කැන්නස් මතු වෙලා තිබ්බ. අනික තමයි කිචි පුතාට ලයිසන්ස් නැහැ. ඊට පස්සේ වයිපරේ වැඩ කළේ නැහැ සර්. ඒක ඉතින් කමන්නේ නැහැ ගියමුකෝ. වයිසි මහත්තයාට කියන්නේ භයානක වැඩේ තමයි හෝන් එක වැඩ කළා නේ. ආදායම් බලපත්‍රේ කොපිය ඉස්සරහා මේකේ වින්ස්ක්‍රීන් එක අලවලා නැහැ. තව වැඩක් තියෙනවා දේශීය ආර්ථිකේ මැණික් මල්ලේ මැණික් මේකට ඔබවලා නැහැ. තව මොනවද මේක ජාත්‍යන්තර වශයෙන් මේක මේ රොකට් එක යවද්දී දේශීය ආර්ථිකේ මූණ තමයි අලවලා ගිහලා තියෙන. ඒක වැරදි වැඩක්. අනික මේ චීනෙන් ණයට අරගෙන මේක හදපු හින්දා මගක් දුරට යද්දී මේකේ ලීස් එක ගෙවපු නැති හින්දා චීනේ මේක උස්සලා තියෙනවා. රොකට් එක සර් කකුසි ගත වෙලා නැහැ. ඔව් අන්නහරි කකුසි නෙමෙයි බං කුෂ්ඨ ගත වෙලා නැහැ. කුෂ්ඨ නැවයිසේ කක්ෂ ගත වෙලා නැහැ. මේ දැන් කිජි පුතාව අපි ගේනවද? චීනියන්ද වෙයි එහෙම නන්නේද? එහෙ යන්නත් බැහැනේ සර්. දැන් චීනු යවන බැලුම් වලට ඇමරිකන් කාර්යෝ වෙඩි තියෙනවනේ. නෑ අපි යමු මේ ජුපිටර් එකේ යා. අයිසෝ ග්‍රහලෝකෙට? නෑ බාරයකට. මං කිව්වේ ජුපිටර් හන්දියේ ජුපිටර් බාරයකට. බාරයකට කියලා තව දෙකක් ගහන්න නැතුව මේක කවදාකවත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පේසේ බලගාර මේ 1000ක් නැති වුණාද? නෑ නැති වුණේ නෑ. මම ගාව තියෙනවා. එහෙනම් අපි යන් ඒකෙන් ගහමු කාලක් ඉස්සෙල්ල. මේ කජිබිස්තෝන් පොලිසියයි.